සැටනමක් භික්ෂුන් වහන්සේගේ කතාව. හෙළදිව රජතුමාද රාජදේවියද එක් දිනක් මධ්‍යම රාත්‍රියේ කාලයේ මෙසේ සිටූහ. රාජ්‍යයේ පිහිටි අප විසින් දන් දීම අපහසු කාරණයක් නොවේ. අපි අප්‍රකට වේශයෙන් ගොස් බැල මෙහෙකොට දනක් දෙන්න මුණන් යෙහෙකයි. මෙසේ සිතා රාජ්‍ය අන්‍යයන්ට බාර දී එක් ගමකට පැමිණ එහි ගෘහපතියෙකුගේ ගෙයි මසක් පමණ නැවතී රජතුමා කුඹුර සීසෑවේ. දේවිය වී කිටි ඔවුන්ගේ අත්වල කරගට සෑදී බිඳී ගියහ. ඉතා සිවුමැලි ඔවුහු මසකට වඩා වැඩ කළ නොහැකිවේ මාසයේ කුලියගෙන හැරේ අවුත් තමන්ගේ ආචාර්ය තෙරුන් වහන්සේ වෙත පැමිණ. ස්වාමීනි, අපේ දානය පිළිගැනීමට සැටක් පමණ පුතජ්ජන භික්ෂුවන් වහන්සේලා එව්වම නැවයි කීහ. තෙරුන් වහන්සේ එසේ කළේය. ඒ අඹුසමි දෙදෙන ව්‍යංජන සතරක් පිළියල කොට පැණි, මේ පැණි, ගිතෙල්ලාදියෙන් යුත් ආහාරයක් වළඳවා අවසන්නේ භික්ෂුන් වහන්සේලා ඉදිරියට අවුත් අපේ අත් බැලුව මැනවේ කියා සියලු ප්‍රවෘත්තිය කීහ. මෙන් සංවේගයට පත් භික්ෂුන් වහන්සේලා ආචාර්ය තෙරුන් වහන්සේ වෙතින් කමටහන්ගෙන භාවනා කොට එදා රෑම රහත් භාවයට පැමිණියහ.